සලින්නායක මෛත්‍රී ගැන ඔබ දකින්න මන ආකාරයට. අනේ දැන් නම් ඇත්තට මෙතුම ගැන කතා කරලා වැඩක් නැහැ. හිතලා බලන්න එක නඩුවක් තියෙන මිනිස්සෙක්ට ඔච්චර මානසික ආතතියක් තියෙන්නේ අපිට දැන් අපිටත් නඩු තියෙනවානේ ඔය අරගල නඩු අරවා මේවා අපිත් තේ නඩු දවසට හරි ඉතින් ඔළුව වෙවිකාර වෙනවානේ ගිහිල්ලා පැය ගාණක් රස්තියාදු වෙන්න ඕනේ උසාවියේ 11 වයස යවන්න ඕනේ සබ්මිෂන් දෙන්න ඕනේ නොයෙකුත් දේවල් තියෙනවානේ අර මිනිහට 400 ගම නඩු තියෙනවලු පාස්කු පහරේ සම්බන්ධයෙන් කොහොම ඔළුව පිස්සුවටද මිනිස්සයාට ඇත්තටම මම දැන් නම් ඇත්තටම යාර මම එදා කිව්වා මම ඔය ඇත්තට මෛත්‍රීපාල ජනාධිපතිතුමාව ගේන්න ඒ එළියට ආපු කෙනින් මම එතුමා ඇවිල්ලා අවුරුදු දෙක තුනක් යනකොට අපිට පැහැදිලිව තේරුණා මට බයිපෝලර් කියන ලෙඩේ තියෙනවා කියලා. මම ඒ දවස්වලත් ඒක කිව්වා එතුමාට තියෙනවා අර මේ දැන් හොඳයි එක පාට යාට කියන්නේ යා මෙලෝ 100කින් නෙවෙයි අද රැයට හිතනවා දෙයක් ඊට පස්සේ උදේ බාත්รูම් එකේ හිතනොත් එම හවලා අයින් කරනවා කියලා අයින් කරනවා. ඒක මානසික අවුල. නැත්තම් මේ එකට ඉන්න මේ දයාසිරි ජයසේකර එකට පුතාගේ කියලා හිටියේ එක රෑ හිතුණා කවුරු හරි එල්ලලා කේලමක් කිව්වා මෙයා මේ වාව කපාගෙන යන්න හදන්නේ කියලා අයින් කරා. ඒක ලියුමයි. එතකොට පක්ෂයක නායකයෙක් ඉන්න ඕනේ පක්ෂේ තව තවත් මිනිස්සු එක්කම කරගන්න නිසා දකින දකින මිනිහව අයින් කරන්න නෙවෙයිනේ. ඒ දවස්වල අර මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ දුව ලියලා තිබ්බ පොතේ මම ඒ ටික කියලා අවසන් කරන්නම්. තාත්තත් එක දින තරහට මුළු කුඹුරම ගිනි තිබ්බද මොකද්ද වීබිස්සද්ද කුඹුරද්ද මන්ද සම්පූර්ණයෙන් ගිනි තිබ්බ කියලා කිව්වනේ. ඉතින් මේ මිනිස්සයා මට කියනනම් උඹලටත් එක්ක සැරේ කියලා වෙනවා කියලා එහෙම මිනිහේ නැත්තම් අර පාස්කු පහරය ගැන අර ප්‍රකාශ කරලා ඉවර වෙලා නිකන් හිතන්නේ කවුරු කවුරු හරි ඉවර කරලා දානම් කියලා ඉන්නේ නැති ඔයක කියන්නේ නැති අපි දන්නේ නැහැ මොකද එතුමා තාම කියලා තියෙන්නේ කියලා. එතුමා මම හිතන්නේ කියලා දෙන ඉන්දියාව සම්බන්ධයි කියලා නේ පාස්කු පහරට. තාමත් භයානක තත්ත්වයක් භයානක ප්‍රකාශයක්. එතුමා ඒක වෙන ප්‍රකාශ වලින් අපිට අර තියෙන ඒ ජාත්‍යන්තර සම්බන්ධතාව පවා පළඳීමට හැකියාවක් තියෙනවා. එතුමා ඒක වෙන ඒ කියන්නේ කිසිම පදනමක් නැති ප්‍රකාශ වලින් මම කියන්නේ එතුමා මේ ඒ වගේ කෙනෙක්.